Garu Vasanthayapa Bandara Mathuma obathumata vinadi 7ක කාලයක් තියෙනවා. Thank you very much honorable presiding member to giving me this golden opportunity to discuss today very crucial matter. Garu sabhapathumani adu dawase athrama me saukhya arbudaya paugiya kale rata pura welagena tibunu api me parliamentu tulathin pitatath ita barapathale saakatcha karana welawae ගොඩක් වෙලාවට ඉතාලම හාස්‍යයෙන් තමයි හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා මේ අපේ සාකච්ඡාව දිහා බැලුවේ. ඇත්තරම එතුමා පාර්ලිමේන්තුවේ දිසා පිටතදී මේකට පණිවිඩ ගෙනවපු අපි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කියපු කතාව අපිට අද මතක් වෙනවා. මේක විවේචනය කරන්න කියන කතාවක් නෙවෙයි කරු සභාපතිතුමනි. අපි කිව්වා මේ වැරදි බෙහෙත් බාල ඖෂධ තියෙනවා කියලා. ඒ කතා කියනකොට අපිට කියපු කතා තමයි රටේ එහෙම බාල ඖෂධ කියලා දෙයක් නැහැ කියලා. මේ තියෙනවා මගේ අතේ Sunday Times පත මේකේ තියෙනවා blame mystery hospital deaths on their karma don't blame us කියලා. එතුමා කියනවා මේ කර්මය තමයි මේ වැරදි බෙහෙත් නෙවෙයි මේ ඖෂධ ගන්නකොට මේ වගේ මරණයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා එතුමා මාධ්‍යයට ප්‍රකාශ කරනවා. මම කියන්නේ ඇත්තටම අපි මහනුවරින් මේ වගේ සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ආපු අපිට වාසල අමත කාලයක් තිබ්බ කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ හිටියේ. මොකද අපිට මහනුවර මහරෝවාලේ අදත් කැත් ලැබ් දෙකෙන් එකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගරු සෞඛ්‍ය මෙතුමනි 8000කට වැඩි ප්‍රමාණයක් අද මහනුවර තදාසන්න ප්‍රදේශවල ඉන්න මිනිස්සු බලාගෙන ඉන්නවා තමන්ගේ ඒ ශල්‍ය කර්ම කවද්ද කරගන්නේ කියලා. එතකොට මහනුවර ජාතික රෝහලේ වකුගඩු වල අර ගල් කුඩු කරන යන්ත්‍ර කියලා අපි කියන්නේ ESWL කියන යන්ත්‍රය. මේක කැඩිලා දැන් මාස 9කට වැඩි කාලයක් මේක කරාපිටියයි ඊළඟට කොළඹයි නුවරයි විතරයි තියෙන්නේ. දැන් මේකේ ඒ ප්‍රතිකර්ම ගන්න අපේ පුද්ගලයන්ට රෝගීන්ට හැකියාවක් ලැබිලා නැහැ. අපි දන්නවා මේ වෙනකොට අර DSA කියන යන්ත්‍රේ මොලේ ආශ්‍රිත යම් යම් රුධිර වහනය වෙන තත්ත්වයන් වලදී මේකෙන් පිළිතුරු උපකාර කරන්න පුළුවන් ඒ ප්‍රතිකර්ම දාන්න පුළුවන් යන්ත්‍රයක් කියලා අපිට වෛද්‍යරු දැනුවත් කරේ. මෙන්න මෙහි තිබෙන අඩුපාඩු නිසා ඇත්තරම මහනුවර සත් අදාසන්න අපේ රෝගීන් විශාල පීඩාවට පත් වෙලා තියෙනවා. මම කියන්නේ ඇත්තරම ගම්පොළ රෝහල සික්සන් රෝහල කරාට මන් දන්නේ එක MRI යන්ත්‍රයක්වත් නැහැ. මොකටද මේක බෝඩ් එක විතර ගහලා තියෙන්නේ කියලා. තෙල් දෙනි රෝහල මගේ ගමේ යහපැති දෙන කොටලිදගොඩ රෝහල වහනවා කියලා විශාල මතයක් ඒ පැත්තේ යනවා. මම මේ කියන්නේ මේ වගේ අඩුපාඩු රැසක් මැද මම කියනවා මේ මහනුවර මේ අපේ රෝගී ජනතාව වෙනුවෙන් මේ හඬ මේ පාර්ලිමේන්තුවේ කතා නොකළොත් අපේ මිනිසුන්ට මම සාධාරණයක් කරේ නෑ වෙනවා. එතකොට අපි සෞඛ්‍ය අමාත්‍යංශයක් මහනුවර ලැබෙද්දි තාමත් ඒ අඩුපාඩු එහෙමම තියෙද්දි මේවා ඇයි එහෙමම තියන්නේ කරු සභාපතිතුමනි? මේ දූෂණයත් අක්‍රමිකතාවයත් වෙලාගෙන තිබ්බ තත්ත්වයක් තමයි තිබ්බේ. ඒකේ හොඳම උදාහරණය තමයි කරු සභාපතිතුමනි අර පහුගිය දවස්වල අපි මේ වේදිකාවට ගෙනාපු මේ ගෞරවනීය සභාවේදී ඒ වගේම තමයි නීතිය අද්දුඩු තැන් වලට ගෙන ගියා මේ ප්‍රශ්නේ හිම නිමර ලොබින් කියලා ඖෂධය පිළිබඳ කාරණාව. සභාපතිතුමනි මේ ඖෂධය ගැන කතා කරද්දී අපි කිව්වා මේකේ මහමොළ කාර්යය පිළිබඳව හරියට නීති ඉදිරියට ගේන්න කියලා. සභාපතිතුමනි මේ ඖෂධය පිළිබඳව ඔබ කල්පනා කරන්න මේ ඖෂධය ඉන්දියාවෙන් හරි වෙනත් රටකින් හරි ආනයනය කරන්න අර වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් එක දුන්නේ NMR ගේ CEO. ඒ CEO දුන්නාට පස්සේ අද එතුමා ඉන්න කොහෙද? අද එතුමා ඔබතුමා වෛද්‍ය පර්යේෂණ අංශයේ සභාපති නැත්නම් ප්‍රධානිය බඩපත් කරලා තියෙනවා. මම කියනවා ඇත්තනම එතුමා තමයි ඒ ඒ ඒ වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් ලිපිය නිකුත් කරේ. පස්සේ බඩු මාට්ටු වුණාට පස්සේ මොකද්ද කියන්නේ? එයා කියනවා මේක මම නිකුත් කරු එක නෙවෙයි කියලා. මේකත් එක තව තුනක් ගියාලා කියලා කියනවා මේ වගේ ලියුම්. මම කියන්නේ එහෙම කොහොමද එතුමා කියන්නේ වගේ ලියුම් තුනක් ගියා කියලා හරියටම. ඒ කියන්නේ මේ බඩු මාට්ටු වෙලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි අපි දන්නවා මේ මේක මත සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් දුව මොකද කරන්නේ? ලියුම නිකුත් කරනවා මේ ඖෂධය ආනයනය කරන්න කියලා. එතන අරක ෆෝච් ડોකියුමන්ට් එක ගන්න NMR ගේ CEO ගේ ලියුම එයා මත පදනම් වෙලා මේ ඖෂධය ගේන්න කියලා ලේකම් නිකුත් කරනකොට නැවත ලිපියක් ලේකමුයි මේ දැන්නම වරදක් නෙවෙයිද කරලා තියෙන්නේ. ඒ නිසාද මේ කූඩු වල ඉන්නව නම් මේ අය මම කියන්නේ මේකේ වැරදි කරුව අපි අසලම තවදුරටත් ඉන්නවා නිදැල්ලේ. ඒ වගේම ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා දැන් මේ ඖෂධය ඉන්දියාවෙන් ගෙනාවේ නැහැ. මේක සීදූවි හදලා තියෙන කියලා කියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් තුමා. අර රුධිර සාම්පල ලංකාවේ රජයේ ඉස්පිරිතාලවල තිබුණු අපේ සැපේම් ගබඩාවල තිබුණු මේ රුධිර බයේ සාම්පල දෙන්න කියලා ලියුම් නිකුත් කරද්දී බඩු මාට්ටු වෙලා නැද්ද කරු සභාපතිතුමනි? එතකොට
මේ අපේ නීතිය දත් දකින් ආයතනවලදී නීතිය යුක්තිය පසිදලනවා කියලා අපිට පේන්න තියෙන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක වුණාට බෑ ගරු සභාපතිතුමනි ඒක පේන්න තියෙන්න ඕනේ. අද කවුද හිරේ ළඟ ඉන්නේ? කවුන්ටන් මහත්තයා එයා කාමරයකට දාලා එතුමට බල කරලා අස්සන ගත්තා කියලා මම තර්ක කළා කියලා ගරු සභාපතිතුමනි. අහිංසක බින්දු සෝද හිරේ විලංගු වැටිලා. තව විනාඩි දෙකක් කාලයක් ඔබතුමාට තියෙනවා. ගරු සභාපතිතුමනි බාරගත්තේ ගබඩාවේ බඩු බාරගත්තා. ඒ ඖෂධ බාරගත්තා. ඒ බාර කරුවා මේ ධාමයේ අගමින්න මිනිහා. ඒ මිනිහා හිරේ දාන්න ඒ මිනිහා පෞකාරකමක් කරා කියලා කියනවනම් ඒක අපරාධයක්. ගරු සභාපතිතුමනි මහා මොලකාරයෝ නිදැල්ල හැසිරෙනවා. මහා මොලකාරයෝ නිදැල්ල හැසිරෙනවා. විත්තිය නීතිඥයා කියනවා මහා මොලකාරයා පාර්ලිමේන්තු ඉන්නවා කියලා. ගරු සභාපතිතුමනි අපිට ප්‍රශ්නයක් නෑ පෞද්ගලික ගැටලුවක් නෑ. නමුත් ඔබතුමාට මම නිවැරදිව කියන්න ඕනේ මේ නඩු තීන්දුවත් එක්ක මෙරට දැවැන්ත නීතිමය වශයෙන් සිද්ධාන්තයක් මෙරට කියනවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙලාගත්ත NMR එකත්ක වෙලාගත්ත මේ දූෂණයට පාර කපන්න මේ කඩිය හරි ලස්සනට වැඩ කරා. කිසිම ටෙක්නිකල් එවලියුෂන් කමිටිය එකක් නැහැ. කිසිම ප්‍රසම්පාදන ගයිඩ්ලයින් නැහැ. කිසිම ආකාරයක මේ අය නීතියට අනුව මේක ක්‍රියාගෙන නැහැ. හොර පාරවල් හදාගත්ත ගරු සභාපතිතුමනි හියුමන් නිමනලොබින් කියන ඖෂධය පිළිබඳ උදාහරණේ මේ රටේ සෞඛ්‍ය මාෆියාවේ තෝතැන්න සංකේතය. ගරු සභාපතිතුමනි එසාලුත්තා සෞඛ්‍ය අමාත්‍යතුමාට අපි කියනවා ඔබතුමා මුහුණු මාරු කරලා తాවකාලික විසඳුමක් දෙන්න හදනවා නම් අපි පිළිගන්නේ දිගු කාලීන පිළිතුරක්. ඒ නිසා අපි රට බලාගෙන ඉන්නවා. අර සමහර කසේරු ගාව දින අමාත්‍යවරු නිවැරදි තීන්දුව ගත්තා. අරගෙන ක්‍රීඩා වෙනුවෙන් රට වෙනුවෙන් තීන්දුව ගත්තා. මම හිතනවා අපි අමාත්‍යතුමා මමත් ඉද කරගත්ත මේරදින විශ්වවිද්‍යාල ඉද කරගත්තේ ඔබ වෘත්තිකයෙක් වශයෙන් විද්වතෙක් වශයෙන් රටට අනාගතයට යමක් කරන්න මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙලාගත දූෂණයට පිළිතුරු දෙන්න කරුණා කළා. මේ හියුමන් නිමුණු ලබින් ඖෂධය විතරක් නෙවෙයි ඔබතුමත් අර කෙහෙලිය මහත්තයා අපිට කිව්වා අර මරණයට පත්වෙච්ච අයගේ ගෙවල් වල මේ ගැලරියට ගෙනල්ලා කාලකන්ණි දේශපාලනයක් මමත් කාවින්ද ජයවර්ධනත් කරා කියලා. කාලකන්ණිකම කියලා කියන්නේ අර මැරුණ මිනිස්සුන්ට ඒ විඳිතයන්ට සාධාරණය කරන්න කියන ඉල්ලීම මේ සභාවේ කරන එකද ගරු සභාපතිතුමනි? කාලය අවසානයි. මගේ නුවර මැරුණු මිනිස්සු වෙනුවෙන් මට ඡන්ද දුන්න මිනිස්සු වෙනුවෙන් මගේ හදවතට කම්පා කරන වේදකරවක් ඇති වෙන්නේ නැත්නම් කවුද ඒකට කතා කරන්නේ ගරු සභාපතිතුමනි? ස්තුතියි ඔබතුමාට කාලය ලබා දුන්නාට. බොහොම ස්තුතියි ගරු අගරු අමාත්‍යතුමා. වසන්තයාප මැතිතුමා කියපු අර වකුගඩුව එකකේ ලිතෝට්‍රිප්ස් මැෂින් එක පිළිබඳව වසර 18ක් පරණයි මන්තුමේ රෙපෑ කරන්න බෑ කියලා කියන්නේ ඒ නිසා ලබන අවුරුද්දේ අලුත් මැෂින් එකක් අරගන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය අපි ආරම්භ කරන්නම්.